රන් පවමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. මේ වන විට දින තීරණය කිරීමට නියමිත හෙට දිනේදී මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට අප්‍රේල් අග හෝ මැයි මාසයේ මුල් සතිය වන විට අඩුම තරමින් මේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරයි කියා මැතිවරණ කොමිෂන් සභාවයට හේතුව යම් හේකින් අපි නොපිළිගත්තත් ආණ්ඩුවට සල්ලි නැහැ කියන කතාව අඩු තරමින් එවැනි කාල සීමාවක අපි විශ්වාස කරනවා. වර්තමාන ආණ්ඩුව යම් ආකාරයකට මෙම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ක්‍රියා කරයි කියා. කෙසේ වෙතත් එකතු වෙමින් පවත්නා තොරතුරු සහ ජාත්‍යන්තරයේ මැදිහත්වීම පිළිබඳව අපි යම් ආකාරයකට සතුටට පත්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන මිනිස්සු විදියට ඒට හේතුව විශේෂයෙන්ම පෙරේදා දිනය වන විට ඇමරිකානු සෙනෙට් සභාවට අදාළ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව මේ වන විට ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක් කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වහා මැතිවරණයේ පවත්වන ලෙස අපි විශ්වාස කරනවා. මේ පළවමු ඇනි සංඥාව පමණයි. අපත් නිරීක්ෂණ සංවිධාන ලෙස බලාපොරොත්තු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනිකුත් සංවිධාන වෙත මේ පණිවිඩය ඉතාමත්ම ශක්තිමත්ව දන්වන්න. අපේයින් බලාපොරොත්තු වන්නේ ආර්ථික වශයෙන් ඔවුන් පීඩාවකට පත් කිරීම නොවේ අපේ රටවැසියන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීම සඳහා ආණ්ඩුව තරයේ මැදිහත් විය යුතුයි. ඉතින් එම නිසා ඇමරිකානු සෙනෙට් සභාවට අදාළ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ මෙම අදහස මම හිතනවා බොහෝ දුරට අනිකුත් ලෝකයේ රටවල් යම් ආකාරයකට අනුගමනය කළයි. විශේෂයෙන්ම මෙය යුරෝපා සංගමය මේ පණිවිඩය යම් ආකාරයකට ලබා දුනහොත් එය ආර්ථික වශයෙන් අපට ඉතාමත්ම ප්‍රබල අනතුරුදායක තත්වයක් බවට පත්වෙනවා. අනික් අතින් මේ වන විට සමහර විට ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මේ ගනුදෙනුව විසඳාගෙන රට යථා තත්ත්වයට පත් කිරීමට වඩා මේ අවස්ථාවේ තියෙන බරපතලම ගැටලුව ඔවුන්ට මැතිවරණ කොමිෂන් සභාව කෙසේද අපහසුවට පත් කරන්නේ කියා එයයි අපිට දැනෙන්නේ. ඒට හේතුව 28 වැනි දිනේදී පෙබරවාරි මස ඔවුන්ට ලිපියක් ලැබී තිබෙනවා. පෞද්ගලික නීතිඥයන් ලබා ගන්නේ නම් නීතිපතිවරයාගෙන් බැහැරව මුදල් අමාත්‍යාංශයෙන් ඍජුවම ඔවුන් අවසර ලබා ගත යුතුයි කියා. මෙය මූලික වශයෙන්ම සැලසුම් සහගතව මැතිවරණ කොමිෂන් සභාව අපහසුවට පත් කිරීමට සිදු කරන ලද්දක්. ඒට හේතුව මේ වන විට නාම යෝජනා සම්බන්ධ නඩු කර 14ක් පවතිනවා මැතිවරණ කොමිෂන් සභාවට. ඒ එකම නඩුවකට හෝ නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ. ඊටත් අමතරව මැතිවරණයේ කල්යාමට අදාළව විවිධ පාර්ශව එල්ල කර ඇති සියලු නඩු කරවලට නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඉතින් ඔවුන්ට තියෙන එකම විකල්පය අඩුම තරමින් නීතිඥ සංගමය හරහා මේ නඩු කරවලට මැදිහත් වීම. නමුත් එය පවා වළක්වාලීමට පෙබරවාරි පළමුවැනි දින බලාත්මක කොට ඇති ලියුම එවනු ලබන්නේ පෙබරවාරි 28 දින 28ක් ගිහිල්ලා තියෙනවා මේ ගත්ත තීරණය දැනුම් දෙන්න. එතකොට මේ චේතනාන්විතවම එක්කෝ මැතිවරණ කොමිෂන් සභාව අපහසුර පත් කිරීමක් ඊට අමතරව මේක බැඩ්ඩේට් කිරීමක් තමයි වෙලා තියෙන්නේ. පළවෙනිදා ගත්ත තීරණය දැනුම් දෙන්න මැතිවරණ කොමිෂන් සභාවට දවස් 28ක් පමණ කාලයක් ගත කරලා තිබෙනවා. ඉතින් ඒ විශ්වාස කරන්න අමාරු කාර්යයක්. නමුත් අපිට දැන් පේන්න තියෙන්නේ ආණ්ඩුව බොහොම දැඩි සත්කාර ඒකකයක ඉන්න රෝගියෙක්ගේ කෘතිම ශ්වසන යන්ත්‍රය පවා ක්‍රියා විරහිත කරපු ආකාරයක් තමයි අපිට පේන්නේ. පෞද්ගලික නීතිඥ සහාය පවා ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට තියෙන පහසුකම් මෙලෙස අවහිර කිරීම තුළ අපි නම් දකින්නේ මෙන්න මේ තත්වය. අතපය දෙකම ගැට ගහලා ගලකු බරට තියලා මුහුදට ගැඹුරු වතුරකට දැම්මා වගේ තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. මේ වෙලාවේ මැතිවරණ කොමිෂන් සභාව අපහසුවට පත් කිරීම සඳහා මේක රටේ ජනතාව දැනගත යුතුයි. විශේෂයෙන්ම කවර ආකාරයෙන්ද මේ මොහොතේදී ආණ්ඩුව ක්‍රියා කරන්නේ කියා සමහර විට ඉදිරි මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කළත් ආණ්ඩුවේ ප්‍රතිචාරය මේම වන්නට පුළුවන්. එහෙම වුණොත් ඉතාමත්ම විශාල ජාත්‍යන්තර අපවාදයකට රට ලක්වීමට නියමිතයි.